ඒකාබද්ධ විපක්ෂය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. දැන් ඔය චයිනා ආබ ආයතනයයි හම්බන්තොට වරායයි අතර මගේ සම්බන්ධයක් තියෙනවා. මමත් දේශපාලනයට එන්න කලින් ඒ ආයතනයේ උපකොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් කටයුතු කරා. මට සැකයි හෙට රංජන රාමනායක මහත්තයා කියයි දන්නේ ඉන්දිකන් රුද්ධ හරහා තමයි මිලියන දෙකක් තුනක් දීලා තියෙන්නේ කියලා. මං ගිහින් පරීක්ෂණ කරන්න. 2020 දී මහින්ද මහත්තයාත් එන්න බෑනේ. ජනාධිපතිවරණ. ඒතර ගෝඨාභය මහත්තයා එන එකේ මොකද්ද තියෙන වරද? 2020 තව කල් තියෙනවනේ. අපේ කිරිබත් කන්නේ නැකතර. නැකතර කිරිබත් කන්නේ. නොනගතේ වෙලාවේ කිරිබත් කන්නේ මූසලයෝ. ඒ නිසා නොනගතේ වෙලාවේ කිරිබත් කාලා මූසල වෙන්න අපි සූදානම් නැහැ. ඒ උනාට බුදුමලගේ ඉන්න මූසලයෝ ටිකක් එන. කියන්නේ ගෝඨාභය කී කියන්නේ. නෑ ඒකෙන් අපි ආහාර අදහස් කරේ එහෙම දෙයක් නෙවෙයි. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් වෙනමම වැඩපිළිවෙලක් වියතුන් උගතුන් බුද්ධිමතුන් යොදාගෙන කරගෙන යනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩපිළිවෙලක් යනවා. මේ සියලු සන්ධාන එකතු වෙලා නිර්මාණය වෙන ජනාධිපති අපේක්ෂකගේ මහින්ද රාජපක්ෂ මහත්තයා දෙනවා.